करना, माउंट नहीं का मगे यूट्यूब चैनल लेके रिपोर्ट के अपलोड करना, अपलोड कर लो मैम। एक ही लिंक के वरना ग्रुप के टीम ना दे हाँ रे मम मे की उरुना हम रहे तो तमाम मे की उरुने दाह हमार की तरह अनेक पंक्ति अपनी ना हम मम मे रिकॉर्ड ठीक है मगे फोन ने के टार गये ना मम मे यूट्यूब चैनल के टार अपलोड कर ला लिंक के वरना हम ये तो बता यूट्यूब देखें बाला ने बोला हम हाँ ओके। මේ සමහර අයට WhatsApp වල මේ Zoom එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා ඒ නිසා සමහර අයට බලන්න බෑ කියනවා මම කොහොම වුණත් මේ පන්තිය කරන්ටි එක රෙකෝඩ් එක YouTube channel එකට දානවා ඒක link එකේ වන්නම් එතකොට ඔයාලට හදිස්සි මේ data නැතුව cut වෙච්ච අයට පස්සේ බලා ගන්න පුළුවන් හොඳයි පළවෙනි එක මේ විදිහට තියෙන්නේ කෝෂ ශ්‍රේණිගතව බල්බ සමාන්තරගතව දෙවෙනි එක කෝෂ සමාන්තරගතව සහ බල්බ ශ්‍රේණිගත हाँ बल्ब हरहा गलन धाराओं में नहीं मत अन्य है ना मैं के नाम परिपत्य अंदर क्या नो नतम बल्ब हरहा धाराओं गलन बैर ही निकलती है ना कोटा नहीं मैं का परिपत्य अन्य मैं परिपत्य कोटा सा मैं का परिपत्य कोटा सा अरे तो संख्या तो सटाहट ना दी रहती है दें ईलंगे के किए ना वां कोश समांतर गत क्रमेय बल्ब श्रेणी गत क्रमेय हाँ බල්බ හරහා ගලන ධාරාව මැනීම අන්න එහෙනම් පරිපථය අඳින්න වෙනවා පැහැදිලිද අපි මුලින්ම කෝෂ ශ්‍රේණිගත ක්‍රමයට අපි මෙන්න කෝෂ මෙයම රෝමිලක්කම් දෙක මෙන්න පිළිතුරන් මෙන්න කෝෂ සමාන්තරගත ක්‍රමයට මෙන්න පුතාල කෝෂ සමාන්තරගත ක්‍රමයට ඇඳා මෙන්න බලන්න ඔන්න කෝෂ සමාන්තරගත ක්‍රමයට පේනවද කෝෂ සමාන්තරගත ක්‍රමයට බල්බ ශ්‍රේණිගත ක්‍රමයට මෙන්න බල්බ ශ්‍රේණිගත ක්‍රමයට මෙතන එක බල්බ දෙකයි මෙතන තව බල්බ දෙකයි පැහැදිලිද ඊළඟට බල්බ හරහා ගලන ධාරාව මැනීම මෙන්න බල්බ හරහා ගලන ධාරාව මැනීම මෙහෙම තියෙනවා මෙතනින් ඕනනම් අපිට සිද්ධාක් ගන්නත් පුළුවන් මේක තමයි මේ ඒ අකුර මෙන්න මේ මේක මොනවා හරි කොතන හරි තැනක තියෙන්න පුළුවන් තේරුණාද හැබැයි මේවා අතර තියෙන්න බෑ මේ බලන්න ඍණාග්‍ර ටික එකට ධනාග්‍ර ටික එකට එකතු කරාම මේක සමාන්තරගත කරමු මේ ධනාග්‍ර මේ ඍණාග්‍ර මේවා එකතු කරලා ගන්න පැහැදිලිනේ මේ එකතු කරලා ගත්ත ටික ඔන්න පරිපථයට සම්බන්ධ කළා දැන් විදුලිය යන්නේ මේ පැත්තට මේක මේ පැත්තට මේ විදුලි ධාරාව යන විදිය මේ ස්විච් එක ඔන් කරන්න ඕන හොඳද මේ ස්විච් එක දැන්ට ඕෆ් වගේ පෙන්නන්නේ ස්විච් එක ඔන් කරාම මෙහෙම යනවා එහෙනම් ඔයාලට මෙන්න මේ මාර්ගයේ කැමති තැනක ඇමීටරේ සම්බන්ධ කරන්න ඕන තවමත් මේ පරිපථය නිවැරදි නෑ ඇයි ඇමීටරේ ධන ඍණ ලකුණු කළා නෑ පේනව නේද ඇමීටරේ ධන ඍණ මේ ඍණාග්‍රයේ පැත්තේ තියෙන එක මෙහෙම ඇවිල්ලා මේක ඍණ ධනාග්‍රයේ පැත්තෙන් සම්බන්ධ වෙන නිසා මෙන්න මේක ධන මෙන්න මේ විදිහට එන්න ඕන මට කියන්න අපේ දරුවෝ මේක කලින් හදලා තියෙන්නේ කලින් හරි මේ වගේ එකක් කරන්න පුළුවන් නේද බිම්සරා තේරුණාද හරි विनोदी हरिद पुते हरि दिनुक दिनुक सम दिने दिने सारी मामा मैं रिकॉर्ड के यूट्यूब पे कर डालो वाले से लिंक के वरना कौर हर गैटल होती है ना ये मटक किया ना कोमत मंग ग्रुप पे कर डालो हम इतना कार्टून है बड़ा गन कुल हरि सिद्धमी ऐन वाद मामा होता तो सिद्धमी पसंद हरि පුතාලා මේක මෙන්න මේ වගේ සටහනක් දුන්නොත් ධාරාව ගලනවා කියලා දුන්නොත් අනිවාර්යෙන් පරිපථය අඳින්න වෙනවා කෝෂ ශ්‍රේණිගත ක්‍රමයට බල්බ සමාන්තරගත ක්‍රමයට කිව්වොත් මෙහෙම වෙන් වෙන් අඳින්න පුළුවන්
හැබැයි ගලන ධාරාවක් ගලන්නේ පරිපථයක් සම්බන්ධ වුණාම විතරයි. හරිද? තියන්ස හරිද? තියන්ස මෙන්න ඊළඟට රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3. තප්පර කීපයකින් උත්සාහ කරන්න අපේ දරුවෝ. එක් කෝෂයක් කෝදයක් කියලා තියෙන්නේ. ඒකේ කරෙක්ෂන් තියෙනවා. කෝෂයක් බලන්න පුතේ. එක් කෝෂයක් හා එක් බල්බයක් භාවිත කර සයන්නක් වැඩි එක් කෝෂයක් සහ එක් බල්බයක් භාවිත කර බල්බය හරහා විභවান্তরය මැනීම. බල්බය හරහා විභවান্তরය මැනීම උත්සාහ කරන්න තප්පර කීපයක්. තප්පර 20ක් 30ක් කරන උත්සාහ කරන්න බලන්න. රෝම ඉලක්කම් 3. හරි උත්සාහ කරාද? මම දැන් උඩ කොටස මේක මකනවා. මෙන්න නැවත බලන්න රෝම ඉලක්කම් 3. එක් කෝෂයක් හා එක් බල්බයක් භාවිත කර බල්බය හරහා විභවান্তরය මැනීම. එක් කෝෂයයි එක් බල්බයයි. මෙන්න එක් කෝෂය, මෙන්න එක් බල්බය. පිටේකුත් දාමු. පේනවද? එක කෝෂයයි एक बाल बेआए सचिन पिटू अंक विसिपा में उड़ीन तीन वा पिटू अंक विसिपा प्रश्न कराने हैं उधर पिटू अंक विसिपा है पहले वाली प्रश्न रोमी लाख काम तूने कराने मैं दें संबंध दूर दर बोलता मैं पिटू अंक विसिपा पे लगाने रोमी लाख काम तूने आने एक कोश या का एक बाल बेआ बावित आकर एक कोश या एक बाल बेआ बावित आकर बाल बेआ हरहा भी बो अंतर ये मानी ना वोल्ट मीटर ये मिटेन तगा नॉन හොඳට මතක තියාගන්න ඇමීටරය ශ්‍රේණිගතව මේ මාර්ගයමයි වෝල්ට් මීටරය සමාන්තරගතව දාන්න. මේකත් වැරදි තාම නෑ. මෙතන ධන නිසා රවුමට මෙහෙම එන්න මෙතන ධන. මෙතන ඍණ නම් මෙහෙම රවුමට එන්න මෙතන ඍණ. වැරදිද? මෙතන ධන නිසා මේක ධන, මේක ඍණ නිසා මෙතන ඍණ. හරි නේද? ඍණ. මේක ධන මේක ඍණ. පැහැදිලිද පුතාලා? right. මෙන්න මේක තමයි රෝම ඉලක්කම් 3. මේ දෙක, මේ රෝම ඉලක්කම් 2, මේ රෝම ඉලක්කම් 3. අපේ දරුවෝ මේක ඉවරය ඉක්මනට රෝම ඉලක්කම් 4 මට උත්තරයක් දෙන්න. රෝම ඉලක්කම් 4. මම මේක මතනවා. පුතාලා ඔයාලට අමාරු වුණොත් මෙන්න මේ පාඩම තමයි අමාරු වෙන්නේ. ඒකයි මම මේක ඉක්මනට තෝරගත්තේ. දැන් ලොග් වෙච්ච අය මතක තියාගන්න ලබන අඟහරුවාද පැයක් ගන්නවා. ලබන සිකුරාද පැය එකමාරක් ගන්නවා. ඔයාලට තමාෂා මොකද විභාගේ හවස තිබුණොත් අපිට පන්තියට එන්න බැරි වෙනවා. ඒ නිසා අඟහරුවාද විශේෂයෙන්ම තමාෂලේ පන්තිය දරුවෝ සහභාගී වෙන්න ඕන. කවුරුත් පුළුවන් නම් පැයක් සහභාගී වෙන්න හොඳද? මම පැය විනාඩි 15කින් විතර නවත්තනවා. මොකද ඊට අපිට පස්සේ දවසේ විභාගේ තියෙන නිසා සිකුරාදා නම් පොඩ්ඩක් වැඩි වෙලාවක් ගන්න. හරිද? පුළුවන් වුණොත් විද්‍යාව ඉරිද නිසා, විද්‍යාව සඳුද නිසා ඉරිද වෙලාවකුත් මම උත්සාහ කරනවා ගන්න. පුතේ දැන් දැනට පේපර් ඔයාලගේ ඉස්කෝලේ මට්ටමින් දෙන්නේ. සචින්, ඔව් සචින් බදාදා අපි පන්තිය පුළුවන් වුණොත් කරනවා. සචින් සචින් දයපන්ති කොහොම වුණත් ඔන්ලයින් අඟහරුවාද සිකුරාද කරනවා ලබන සතියේ. පුළුවන් වුණොත් ඉරිද කරනවා. මොකද සමුද විභාගය නිසා පොඩි වෙලාවක් හරි ඉරිද කරනවා.
ඇමීටරය හා වෝල්ට් මීටරයේ සංකේත මගින් අඳින්න. ඒක අපි කලින්ම ඇඳලා ඉවරයි මේ. ඇමීටරය වෝල්ට් මීටරය. මේ ඇමීටරය මේ වෝල්ට් මීටරය. සංකේත මගින් අඳින්න කියලා කිව්වා. හරි. අපේ දරුවෝ සූම් එක කට් වුණොත් මේ ලින්ක් එකෙන්ම ලොග් වෙන්න. සූම් එක කට් වුණොත් මේ ලින්ක් එකෙන්ම ලොග් වෙන්න. හරි. මම දැන් මයික් ඔන් කරනවා. හැබැයි ඔයාලා උත්තර දෙන්න විතරක් මයික් එක ඔන් කරලා අනිත් අයට කරදර වෙන්නේ මේ කරන්න එපා. ඊට පස්සේ තමන් උත්තරේ දීලා මයික් එක ඔෆ් කරන්න. මොකද මගේ ඉන්න දරුවෝ ඉන්නේ කවුරුත්. ඒ නිසා අනිත් අයට කරදර වෙන විදියට හැසිරෙන්න එපා. මම ප්‍රශ්න අහන්නයි හදන්නේ. ඒ නිසා මොන මයික් ඔන් කිරීමේ අවස්ථාව තියෙනවා. මම අහන අය විතරක් කැමති කෙනෙක් කිව්වොත් මයික් එක ඔන් කරන්න විතරක් උත්තර දීලා ඔෆ් කරන්න. හරි නේද? ප්‍රේසර හරිද? ප්‍රේසර කවිස් දෙන්න එක ළඟ ඉන්නේ නේ. හොඳයි. පුතාලා මේ දවස් ටිකේ පාඩම් කරන්න. මොකද ගොඩක් දරුවෝ හෙට විභාගේ නම් අද පාඩම් කරලා යන ටික විතරයි. එහෙම කරන්න එපා. මම උපරිම තව දවස් දෙලියත්තේ හයි ස්ටඩි පන්තියේ නම් දවස් පහක් හමු වෙනවා මම තව. සෙනසුරාදා දවස් දෙකයි, ඔන්ලයින් දවස් තුනක් හමු වෙනවා තව. ඊළඟට අපේ භාග්‍ය අධ්‍යාපන ආයතනයේ දරුවෝ ඔන්ලයින් දවස් තුනක් කොහොම හරි හමු වෙනවා. පුළුවන් වුණොත් මම ඉරිදාට ඔයාලගේ පන්තිය හරි දාගන්න බලනවා. පදාද හවස විභාගේ තියෙන නිසා. ඊළඟට අපේ ගෲප් ක්ලාස් වල දරුවන්ට කොහොම හරි සෙනසුරාදා දවස් පහක් අපේ පසන්ලයි පන්තියට සම්බන්ධ වෙනවා. තමාශරගේ පන්තියට පොඩි ගැටලුවක් තියෙනවා අඟහරු වාද නිසා. කොහොම වුණත් ඔයාලා මගේ පැත්තෙන් මම ටිකක් ඔයාලත් එක්කම විභාගෙට කලින් ඉන්නවා. ඔයාලා හැබැයි විභාගෙ හෙට තියන් අද විතරක් පාඩම් කරලා යන්න එපා. පුළුවන් නම් සඳුදා විභාගෙ ලියලා ඇවිල්ලා පැයක් විතර විද්‍යාව කොටසක් බලන්න, වාර විභාග පොත පොඩ්ඩක් කරලා පැයක් විතර. ඊට පස්සේ හෙට විභාගෙට තියෙන ඒවා බලන්න. ඊට පස්සේ බදාද ඉන්න බ්‍රහස්පතින්ද විභාගෙට තියෙන ටික බලන්න කලින් විද්‍යාව පැයක් විතර බලන්න. ඊට පස්සේ මොකද පාඩම් කරලා යන්න ඕන. ඊට පස්සේ හෙට තියෙන විභාගෙට සූදානම් වෙන්න. ඉරිද දවසක් තියෙනවා ඔයාලට. සෙනසුරාදා ඉරිද දවස් දෙකක් තියෙනවා. කොහොම වුණත් මේ දැන් ඉඳලා පොඩි කාලසටහනක් හදාගන්න. මම විද්‍යාවට මෙන්න මේ දවස් ටිකේ මෙන්න මේ පැය වැඩි ඕනේ නැහැ. පැය 3 4 ගන්න එපා. මොකද අනිත් විෂයන් වලටත් මූලිකත්වය දෙන්න ඕන. ගණිතය විශේෂයෙන්ම සිංහල ඉතිහාසය ගොඩක් අයට අමාරුයි. ඒ නිසා ඒවටත් වෙලාව දෙන අතරේ විද්‍යාවට අඩුම පැයක්වත් දෙන්න හැමදාම. හොඳද? එහෙම කරොත් ඔයාලට ලකුණු වැඩි වෙයි. ඊළඟට මම ඔයාලට පේපර් එකක් දෙනවා. මම ලකුණු දෙන පේපර් එකක් ඉදිරියේදී කොහොම හරි හැම පන්තියටම දෙනවා. හොඳද? හරි. මෙන්න චුම්බකවල හැඩ අණුව වර්ග හතරක් කියන්නේ. මේක නම් ලේසි. චුම්බකවල ලේසි. බලමු අපි. මම ප්‍රශ්නේ අහනවා මුලින්ම සතිෂ්කගෙන් අහනවා. සතිෂ්ක මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. සතිෂ්ක ෆෝන් දෙකකින් ඇවිල්ලා තියෙනවා. සතිෂ්ක චුම්බක හැඩ අණුව වර්ග හතරක් කියන්නේ. දණ්ඩාකාර චුම්බක, දණ්ඩාකාර චුම්බක, ස්වලයාකාර චුම්බක, ස්වලයාකාර චුම්බක. මේ පුතා ඔයා ෆෝන් දෙකක් පහක් ගන්න නිසා ෆීඩ් ආයි රිපීට් වෙනවා. ආ කියන්න පුතා. එකක් ඕෆ් කරන්න මයික් එක. දිනෙත් මට උත්තරයක් දෙන්න. පිටු අංක 25 දෙවනි ප්‍රශ්නේ. පිටු අංක 25 දෙවනි ප්‍රශ්නේ. මදුභාෂ පිටු අංක 25 දෙවනි ප්‍රශ්නේ යන්නේ. මේ පොතේ පිටු අංක 25. සතිෂ්කගේ අවසන් ටික ඇහුනේ නැහැ. මට චමල්සා උත්තරයක් දෙන්න. චමල්සා. චමල්සා. යූ හැඩති චුම්බක, කුරප චුම්බක, වලය චුම්බක, පෙති චුම්බක. පෙති චුම්බක, රයිට්. හොඳයි. ඊළඟට අපේ කවුද? පුතේ නිලීෂා ශ්‍රියාණි කියන්නේ අම්මා වෙන්න ඕන. ඒ දරුවා කවුද?
KLG නිදීෂා ශ්‍රියා. අන්නේ දරුවගෙන් මම අහන්නේ පෘථුවි චුම්බකත්වයේ අනු. පෘථුවි චුම්බකත්වයේ අනු. අපි මිස් කෙනෙක්ගේ දරුවෙක් වෙන්න ඕන. පෘථුවි චුම්බකත්වයේ අනු. මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. ෆෝන් එකේ මේ මට සටහන් වෙන්නේ නිලීෂා ශ්‍රියාන් කියලා. මිස් කෙනෙක් වෙන්න ඕන. EB 23 ඇලිරත් 299. ඉමාෂ මට උත්තරයක් දෙන්න ඉමාෂ. ඉමාෂ. ෘතුමි චුම්බකත්වයේ අනු. ඔනේ ඉමාෂල පාඩම් කරා හොඳට පහුගිය දවස්වල. පෘථිවිය අසල පවතින මෙම චුම්බකය පළය භූචුම්බකය ලෙස හැඳින්වේ. මට පුතේ නැවත එක සැරයක් කියන්න පුතේ. පෘථිවිය අසල පවතින මෙම චුම්බක ඵලය භූචුම්බකත්වය ලෙස හැඳින්වේ. ආව් ඒක හරි. අපි බිම්සරාගෙන් අහමු එක සැරයක්. බිම්සරා ඕෆ් කරන්න එක. බිම්සරා පෘථිවිය හරය නම් කොටසේ ඇති අධික උෂ්ණත්වයට ලක් වූ ලෝහ ධාරා පෘථිවිය අක්ෂය වටා සංසරණීය වීම සිදුවේ. එමගින් පෘථිවිය චුම්බක ශේෂයක් ඇති වීමේ භූචුම්බකත්වයයි. හොඳට උත්තර ලියලා දෙනවා පොතේ විදියට. බොහොම හොඳයි. මට මේ ප්‍රතිපත් මට උත්තරයක් දෙන්න. ප්‍රතිභාගෙන දෙන්නේ ප්‍රතිභා. අපේ ළමයි ගොඩක් අඩුයි. පෘථුවියෙහි උත්තර හා දක්ෂිණ ද්‍රවය හරහා යමින් පෘථුවි ගෝලය වටා පිහිටන විශාල චුම්බක ශේෂ්ත්‍රය භූචුම්බක ශේෂ්ත්‍රය ලෙස හැඳින්වේ. බොහොම හොඳයි. අපේ දරුවෝ කීප දෙනාම කියපු උත්තර හරි. මෙහෙමයි, මේකට මේ උත්තරේම කියලා හරියට කියන්න බැරි වුණත් හොඳට මතක තියාගන්න. මෙන්න බලන්න, පෘථුවියේ මෙන්න මේ දිශාවල, මේ පැත්තේ සපුරත් මේ පැත්තේ නපුරත් මතක් වෙන්න ඕන. පෘථුවියේ උතුරු පැත්තයි දකුණු පැත්තේ, මෙතන තියෙන උතුරු කුණ, මෙතන දකුණු කුණ. මෙන්න මේව පෘථුවිය වටා චුම්බක ඵල විසිරීලා තියෙනවා. ඒ චුම්බක ඵල විසිරෙන්න හේතුව පෘථුවි හරයේ තියෙන අධික රත්වමින් පවතින ලෝහ ධාරාවල ක්‍රියාකාරීත්වය නිසා. හිංසරා කිව්ව එක, පෘථුවි හරයේ ඇති අධික උෂ්ණත්වයෙන් වූ ලෝහ ධාරාවල ක්‍රියාකාරීත්වය නිසා පෘථුවියවට චුම්බක ඵලයක් ක්‍රියාත්මක වෙනවා. සත්‍ය උතුරට මදක් ආසන්නෙන් දකුණු ගුණත්, සත්‍ය දකුණට මදක් ආසන්නෙන් උතුරු චුම්බක ගුණත් තියෙන චුම්බක ඵලයක් ක්‍රියාත්මක වෙනවා. මෙය චුම්බක භූ චුම්බකත්වය කියලා කියනවා. අපි කෙටියෙන්ම කිව්වොත් පෘථුවියවට පෘථුවියේ හරයේ තියෙන අධික උෂ්ණත්වයේ ඇති ලෝහ ධාරා නිසා ඇතිවන චුම්බක ඵලය භූ චුම්බකත්වයයි. ඇතිවන චුම්බක ඵලය භූ චුම්බකත්වයයි. හරිද දෙවුනි? බලන්න, පෘථුවියේ අභ්‍යන්තරයේ තියෙන අධික උෂ්ණත්වයේ තියෙන ලෝහ ධාරා නිසා. අන්න ඒක නිසා මං කිව්වා. තව හේතුවක් කිව්වා මේ පස්වල තියෙන එකත්. අපි අර කියමු ලෝහ ධාරා නිසා පෘථුවියවට පවතින චුම්බක ඵලය නේද? මේක තමයි ඵලය. භූ චුම්බකත්වයේ ලෙස හඳුන්වයි. හරිද පුතේ? සචින් හරිද? සචින්ට වෙන උත්තරයක් තියෙනවද? සචින්, සචින් වෙන උත්තරයක් තියෙනවද? නෑ සර්. අපි ඊළඟට යමු. මම අහනවා මේ අපේ රෙහෙසරයි කවිස් එකලඟනේ ඉන්නේ. එයාලගෙන් අහනවා රෙහෙසර කවිස්. මට කියන්න පුතේ, ස්ථිර චුම්බකයි තාවකාලික චුම්බකයි හඳුන්වන්න. හරි සතිෂ්ක. මට කියන්න රෙහෙසරයි කවිස්, ස්ථිර චුම්බකයි තාවකාලික චුම්බකයි හඳුන්වන්න. විද්‍යුතයේ සැපේ වූට පමණක් චුම්බකයක් බවට පත්වන ඒව තමයි සේ තාවකාලික චුම්බකය. ආයතන කවිස් කියන්නේ ස්ථිර චුම්බක. කවිස් ස්ථිර චුම්බක. දණ්ඩ චුම්බක වල චුම්බකත්වය දීර්ඝ කාලයක් පවතින බැවින් ඒවා ස්ථිර චුම්බක ලෙස හඳුන්වනවා. දණ්ඩම ඕනේ. චුම්බක වල ගුණ දීර්ඝ කාලයක් පවතින නිසා ඒවා ස්ථිර චුම්බක ලෙස හඳුන්වනවා. දණ්ඩ චුම්බක විතරක් කියන්නේපා,
මොකද තවත් චුම්බක වර්ග තියෙන බොහොම හොඳයි කවි ප්‍රොෆෙසර් හොඳයි ඊළඟට මම දේවකගෙන් අහනවා දේවක මට උත්තර දෙන්න ඉහත తాවකාලික චුම්බක භාවිතා වන අවස්ථා දෙක විදුලිය ලබා දුන්නම චුම්බකයක් බවට පත් වෙනේවත් తాවකාලික චුම්බක භාවිතා වන අවස්ථා දේවක